Rockke वතැ, සි channelल අම सब subscribeाइब कर. තොරොතුර වාර්තාකරණය ප්‍රමුඛයා හරිදේ හරියටම කියන සියත රාත්‍රී ප්‍රෞෘ්ති විකාශයයි මෙලෙසින් ආරම්භ වන්නේ මම චමුත්ත්‍ය පාල ප්‍රථමේ නවදානය පුවත් සිරස්ථලවෙත. පලාත් පාලනය දින නියමයක් නැතිව කල්්‍යයි සීමා නිර්ණ කමිටුවේ වාර්තාාව අගමැතිටේ නව සීමමා නිර්ණ කමිටුවෙන් පලාත්පාලන අහිතර නියෝජතින් සංඛ්‍යාව හර්දහස් හත් සියදා හතරදක්වා පහලටේ. ඒ නිර්ණ කමිටු ර්තාව මැතිවරණයට බහදාවක් නෙවෙයි මහින්ද කියයි උත්සව සමයේ වෙලඳසැල් බැටලීම දිකටම බැඩිමිලට අලිවි කරන බිත්තර වටලන්න ගිය මාධ්‍යවේදට තර්ජන. ය ජනමාත ත් නොයිවඩ කරන්නවා අපිට පුොලුව . තිස්නොවයයි නඩුව සිංගපූරයද ලංකාවෙද නඩු නැතිවයිද. ගොලර් බිලියන දෙකයිදශමන් නවයක් නය හිංගමනය යන රට වන්දිලස ගන්න පුළුවන් ඩොල බිලින හයදශම හතර අමතක කරන්නේෙ පොහෝම දැයි අදටෙලිවකියෙන්. දේශීය ප්‍රෞෘ්තිවෙතටයි ප්‍රථමයෙන් අවදහනය. නිසි කලට වේලාවට මැතිවරණ පැවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදී රටක මූලික ලක්ෂණයක්. මහිරි අධදකම් තිබුණත් අපේ රටට මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් ඉහල සාමාර්ථයක් ලැබී තිබුණා ඒත් අදවන විට අපේ රටේ එකින් එක මැතිවරණ අතුරුදන් වෙමින් පවතිනවා. මුලින්ම අතුරුදන්න වුණේ පළත් සබහ මැතිවරණය දැන් පලාාත්පාලන මැතිවරණත් අතුරුදන් වෙමින් ඇත්තේ දෙවන වරටත් දින නියමයක් නැතිව කල්්‍යයාමත් සමඟයි. න්ද සීම දෙවන ාවටත් කල්දැමීමට සිද ඇැයි, මැතිවරන කොමින් සබභාව අද සඳහන් කලා. චන්ද විමසීම නියමත පරිදි පැවැත්වීමට විද අහිරතා මදගේ කටයුතු කල ඒට අවශ මුූල ප්‍රතිපාදන ොැබීම සහ ොමිෂන් සභාවේ පල බැර හේතු මත. එක න්ද විමසීම කල්දමීමට සිද ඇති වයි කොමි්න් සභාව නිවදයක් නිකුත් කමින් සඳහන් කල. පල ාල න්ද වසීම පැත්වීමට අවශමුද ලාගනීමේ නිශ්චිත දිනයක් හවරුවීමෙන් පසු න්දය පවත්වන බද කොමිසම පස . ස ැ ත් ්‍ර් හ . යුතු අුව අධිරන ලබාදිനන බන ීරන මත, දිනය තිීරණ කිරීම සිද වන්නේ නම්, එම දින හෝ ප්‍ර මෙන් ලැබන අවස්ථාාවේ පලාත්පා යතන න්ද විසීම පැත්වීම දින නියමරන බව ැතිවන කොමිසම අද සඳ കලා . න් වි ് පැත්്වීම ്ര ർග ැතිවർන ොම ස ස හ අണ് ඉදිරියටත් ගන බ තිවർ ാ පവසන්නේ. ിන යක් ැතිව කල් ප പാල ැති වර ැන පැරල් ංවිධනය ල කළල වන් අදහසක්. එක පැත්තකං මේ රජය වෙරටේ ජනතාව රැවටීමට ලක් කරලා තිබෙනවා අනි පැත්තෙං මේ අටදාහක් වෙන ප්‍රාදේශය සභිකයින් බරපතල රැවටීමට ලක් කලා තිබෙන මේ මැතිවරණය ඉදිරි අවුරුදු දෙකක කාලයක් තුළ පවතීද කියන බරපතල විනිශිදතාවයක් මෙයත සීමමා නීර්ණ කමිටු වර්තාාවම කොමිසමේ සභහපති මහිදේශප්‍රිය අග්‍රමාති දිනේශ කගුණවර්ධන වෙත අද භහර දුන්න. අට දහසකට අධික පලාත්පානනායතන හචර නෝජතය සංඛ්‍යාව අඩකින් අඩුකිරීම එම කමිටුවේ සැලැස්මයි ේ තේරීපත්වෝ චන්දෙන් තේරීපත්වූ සභිග සංඛයාව පන්දස් සනූ දෙක. අපි ඒ අඩුගල්ලදිනා දෙදටසය අසූ දේකට එ යිස්ත්‍රිය පත්ර ගාන? ඒක අඩු වෙලාතිීෙනවා එක්දස් අඩ සය තිස්දේකට වගේ ගානලට ඔළු එකතු වෙන්නේ ආර්දාාත් සක්ෂය දා හතරක් හැබැ යොය ගාන වෙනස් වෙන්න ඉඩතිෙන අපට අඩු කරන්න කියපු ගාන හාරදාහකට පමණ අපි මේක පන්දාකට අඩු සංඛයාවකට තියාගන්න වන කියරමතේ තමයි ගිය. අපේ ඩුකිරීම නොමිේශනට මුහුත් වෙන්නේ මි තන්දෑ මේ චන්ද යවිසීම එම අවුරදු ා කල්ලයයි කියලා ගෞරුදන්න සීම නිර්ණ හිද නවේ චන්ද විසියම කල්ගිය කිය. ඇඳ පත්‍රික හම්මුව සල්ලි දුන්න පොලිසිය දුන්න කියවවාරගෙපිට තේල් දුන්න මැචෝරෝොමිම න්තියයි. පළත්පාලන මැතිවරණය ජනාධිපතිවරණය ඇතුළු මැතිවරණ සම්බන්ධයෙන් ඇසුනු කතා දැන්. පළාපාල ැතිවරනන්නේ කල්දැමීම සිදු කර තිබෙන්නේ කිසිම නී්‍ය අනකුලා කාරක නවෙයි ඒක නීති විරෝධී. එඒනිස මේ චන්දය අනි මාරම පැවැත්ව යුතුයි. මයි මාස මැතිවරන්නේය පැත්විය යුතුවම තිබෙන. ඉ පරජය වන බව දැනගෙන මැතිවරණයෙන් පැනලෑමන මේ රනලික් මසිංහ හත්තගේ න්ඩුවෙන් කරලතිබෙන අපි ඊළංඟ නාධිපතිවරණයට අවශ්‍ය සුදුස්සෙක් තෝරන්නේ ඊළඟ ජනාධිපතිවරණය එල්ලබෙන අස්ථාව උතුමාව කියන්නේ බැසිල්රාජක් මහත්මය ැද. ඒතුමා. ඒ රට නායකත්ය දෙෙන් ඉතාම සුදුස පුද්ගලේ ඊලක් ජතිපත පක්ෂේ බැසිල්රජක් මහතය වෙන්න පුළුවන් කියෙක තුම කියන්න තුම න්න පුවා ැතුව කල්ල අපි දුටුවේ ශ්‍රීලංකාක පොෝජන පෙරමුණේ අති බහතරයක් දෙන්න. මහිද රජපක්ෂු මැත්තුමාට දීල තිබුණු තැන අද දීලති එන්නේ වර්මාන ජතති නල් ික්‍රම් සිංහ මහතය පරනිල් වික්‍රම සිංහ හත්ත්‍යය සමඟකට එකතු වෙලා තමන්ට ඉදිරි දේශපාන ගමනක් ඇතැයි කියන ඒ අගේ බලාපොරොත්තුූ තුළ බඩ කාශ කන ඇති. ැතිවරන්නන කියනක තමගේ අඩු පාඩු හදා කරන්න අවස්ථාවක්න ආන්ඩුවක් තියනවා ැම පර ක්ටක්ක ප න්න ත්තු වශයෙන්ම දැ ඒගොල අපෙන් හනවාම ිස මක්ද කියලා. බංකලොත්කරු ප ද පලිතු ව ට ංකොත් කරු දාලයන්නන ඒකත සිදුව මේ එක අලුද අලුත් දොස්තර කකොන ට අලු න්ඩුවකෝඩ. ඉදිදරිී ඇතිවරන කියන්නේ බොහොම විවෘත සටම්පිටියා. ඔය පරණ වන්ස කබල් ගාල චන්දදිනන්ද ආයි කාටවත් බෑ! තාත්තගෙන් පුතාට පුතාගෙන් දුවට දුවගෙන් පුතාට මේ දේශපාලනය. සමාජ පතික්ෂේප කරපේගේ අපි පැහැදිල්ලුව බාර ගන්නවා. අර ශිල්ප දන්නේ දැතුව මේ විකට්ටගේ ගහන්ඩ කාටවත්දෑ. හද පතු ති සෞබගගේ තට න්න පාර්ථනාවක් ඒ ර්ථනාව විකුුණ කන කණඩෑම තම එක සිති සරදන කණඩ. ඒ කටහරි මේකගේ ගහල තමන්ගේ මටිය තරකර ගන්න බලා පොරත් වක් ම ෝට තිබෙන්නේ න් ැ උත්සාාරන තමන්ගේ එකම ගැල රය නි ලක්න සිංහ මයි ී ක්න සිංහට අප ළලුවන්න ර . ච දූෂණ විරෝධී පනත්කෙටුම් පත ක්‍රියාත්මක කළ පමණින්, රට තුළ දූෂණය සම්පූර්ණයෙන්ම නැතිරන්න බැරි බව ට්‍රන්ස්පේරන්සි ඉටනශන ශ්‍රී ලංකාආයිතනය පවසනවා. පනතේ යහපත් වගන්ති මෙන්ම බරපතල කරුණද පවතින බවයි ඔවුන් වැඩි දුරටත් පෙන්වා දෙන්නේ. මේ නීති අදාද වෙන සියලුම දෙෙන තමගේ වත්කම්බරගම් ප්‍රකාශන දෙන්නවඕන අල්ල හෝදෂන ශෝදනා විමර්ශන කොමිෂණ බාවට ඒ ලැබෙනත්කම්බරකම් ප්‍රකාශන මේ නීතියට අනුව යම්කිි එෙක්ට්‍රොනික පද්ධතියක් හරහා මහජනතාවට ප්‍රේශන පුළුව විදිට එෙක්ට්‍රොනික පද්තිය තියෙන ජනදීපතිවරයා හෝ ජනාතිපතිවරයා මේකට ඇතුල් කරලා තියෙනවා යම්කිසි අයතාලෙස මුදල් වැඩවීමක් වෙනවනං ඒ සම්බන්ධයෙන් සංඥාවක් නිකුත් කරන වශීට කඩත් මේ එක්ට්‍රොනික පද්ධතිය තියෙන. අල්ලස කියනක අර්ථ නිරූපනයටට දිංි අල්ලස කියනකත් දා. දඩ මුදල මේ ෝජත නීතිය වෙනකොට වැඩිකල් තියෙනවා රුපියල් මිියනයක් දක්ක.ොරදාන ගැටලු දෙක් දකිවා මේ නීතිය තියෙන වගන්ති තොරතුර දැනගැනීමේ අයිතිය පිළිබඳ පන්සල් සියලුමා අනෙත් ලිකිත නීතිවලට අභිවවා යන ප්‍රවණතාවයක් අපි දකිවා. අසත්ත චෝදනාවක් කියලා දැන දැනම. යම් කිසි පැමිල්ලක් කරනවානම්. ඒ සම්බධින් ඔප් නොත්හෙම අධිකරණ දදි රුපාල් මිියනයක් දක්වා යන්න පුළන් ඩේ වගේතමා වචර දහයක් දක්වා යන්න පුරුවන් සිරඳඩුවම මේගේ වගන්තියක් තිනකින් වන්න දෂ. රුද්ධව ඩක්ට ගන්නට ඉදිරියට එන්න කැමතියාව අධරයට පත්වනක මේ නීතිය සම්මතවීමෙන් පමණක් ලංකාේ දූෂණය කියන ගැටලුවට උත්තරහොයන්න බැහැ මේ නීතිය හරවවෙන්න නැෑ ලංකාව එලියටගේත්ම අපස ගන්නා ගැීම සන්ද ති නී ල බුද්ධක්ේ වන්න පුළුවන් අල්ලස් කමස වන්න පුලුවන් ොි වෙන පුලුවන් ගල්ල අත්ත එකට එකතු වෙලා විමාශය නොකරනතා අක්කල් මේ නීතියෙන් වැක් පෙන්නේ නැ ලින් වත්කම්බරකම් ප්‍රකාශයක් ලබාදුන්නම ඒ කබඩ් ගානක රස්සය කියෙන ඇවි ලොප් එක. පැංගිලා තියනක තයි වන ති.ඒ ප්‍රශ්න. විසන් ත්හ කල තියන මේ නීතියයටදේ බැනට මන්ත්‍රී කෙන කයිතා විදියට මුදල් උපය ගන්නවා නම්ත්කම් බැරකම් ප්‍රකාශ පිළිබඳ නීතිය තමයි භාවිතා කරන්න පුළුවන් ප්‍රධාන නීය ඊට අමතරව අපරාධ නීතියත් භාවිතා කරන්න පුළුවන්. අපරාධ නීතියට මේ නීතියෙන් බලපෑමක් වෙන්න නැහැ දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකා රැක්ෂමතාව ගැන රට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවකය දැන්. දැන් ඊය ටෙලිවැකයෙන් අප චීන පොහොර නැවගෙන මතක්කලා නේද. ඇමරිකානු ඩොල මිලියන හයයි දසම නමයක් ගෙව්වා. එකඇනේ රුපියල් වලින් නම් රුපියාල් කෝටි එක්දාස් තුන් සිය අසූ දෙකක්. හොන්දේ පොහොරත් නෑ අන්තිීමට කොහේදෝ යන නැවකට රුපියාල් කෝටි එක්දදාස්තුන්සිිය අසූ දෙකක් ගෙව්වනේද කජු ඇටද කොස් සැටද. අම්ම අපගේ බූදලේදමි නෑ? අයිංසක මිනිස්සූ බුලත් විටටත් ගෙවන බදුසල් ලිහොඳේ මේවා මීට සම්බන්ධ නිලදහරින්ගේ හරි මැති ඇමතිලගේ හරි පෞද්ගලික බූදලය එහෙමත් නෙවෙයි නේද. මේ ජාතියේ ගෙවම් හතාටක් අවුද්ධකට කොළොත් අයම්ෆ්නයනෙමේ ලෝක බැංකුව කැඩුවත් ආයේ මේරට ගොඩ ගැනිලි බොරු හොඳේ ඒකයි අප නිතරම මේටෙලිවැකිය ආරම්භ කරන කොට කියන්නේ දූෂණය වංචාව අක්‍රමිකතා හා අකාර්යක්ෂම පාලනය නිසා මේරටට මේ කල ගිය බව. තවදුරොටත් මේ දූෂිත දේශපාලනත් එක්ක නම් මීට වැඩියෙන් අමුතු දියුණු රටක් මේ කපේදි බලාපපුරොත්තුවෙන්ටේපා හොඳේ. දැන් බලමු ඉළඟ නැව අපේ මුහුදේ ඉළඟ නැව. තවදින තිස්නවයක් තියෙනවා. ඇමරිකානු ඩොල බිලියන දහයක වන්දිියයක් ඔවු දහයක වන්දියක් මහමූදේ ගිලෙද කියලා බල මුහරද. එම නැත්තන් ඉතිං කාගේ හැර විදෙස් ගිනමකට එක්ස් ප්‍රස් එකේ වැටයිද කියලා අං අතයටටින් බේරෙද කියලාලත් බලන්ට වටින වනේද. හොඳයි මොකද මේ නැව මේ තමයි අපයි ඒත් මතක් කළ විදිහට අර අපේ මුහුදේ ගිනිගෙන මුහුදු පත්තුුණු. ස්ල් නෞකාාව නේද ගිනි අරගෙන මුහුදු බත්තවෙලා අවුරුදු දෙකකට ආසන්නයි නාවික අනතුරු ඉතිහාසේ දරුණුතුම රසායනික නාවික අනතුර ලෙස තමයි දැන් මේ අනතුර ලෝකය හඳුන් වන්නේ මේ අනතුරේ භයානකම තේරුම් ගත යුත්තේ කටේනස් හෙමත් නැත්තම් බහලුම් සංඛ්‍යාව සහ එහි ඇත්තේ මොනවද කියන තැන ඉඳ ලයි හොඳේ මේ නැවේ ඇත්තේ රසානික ද්‍රව්ව අඩංගු කන්ටේනස් එක්දා හාරය අසූ හයක් මේ අතරෙනුත් කන්ටේනර් අසූ එකක මඇත්තේ අතිශය අන්තරායකර රසායිනික ද්‍රව්ව හොඳේ අතිීශය අන්තරයකාර. හරිද නයිට්‍රික් ඇසිත් විතරක් ටොන් විසි පහක් තියෙනවා. රූපලාවන්නේ කටයුතුවලට රසායිනික ද්‍රව්්‍ය වගේම අර අපේ වෙරලට ගොඩ ගහපු අර කුඩා ප්ලාස්ටික් ැලිමතකයිනේද ආං ඒ ජාතිය ඒවත් මේක ඇතුලෙ තියෙනවා දැන් ඇත්තටම මේ රසායිනික ද්‍රව්වේ නිසා මිනිස් සිරුරේ හෝමෝනවලට පවා දිගු කාලීන බලපෑම් ඇ ෙන්ට පුලුවන් කියලා විසේ සක්ඥීින් මත පල කරලා තියෙනවා. දැන් මේ නැව අපේ මුහදට ඇතුළෙලා තියෙන්නේ ඔය ලෝකසාගරනීතිය කඩ කරමින්. මොකදද ලෝකසාගරනීතිය. නැවක් මුොහුදේ යාත්‍රා කරන නම් මුහුදට යෝග්‍යවෙන්ට ඕනේ. එක තමයි සරලමාර්ථකතනය හොඳේ. දැන් මේ නැවේ රසායනික ද්‍රව්‍ය කාන්දුව නිසා හටගත් ගින්න හේතුකටගෙන වරායන් දෙකක්ම. තම රටට ඇතුළුවීමට ඉඩදුන්නේ නැහැ. ඒ ඉන්දියාවේ හසරා වරාය සහ කටර් වරය. අන්තිමටර ඕනම කුන්ඩවාලයක් අපේ රටට කිව්ව වගේ මේ නැව ඇවිත් ගිනි අරගෙන ගිලුුණේ අපේ මුහුදේ. මේ නැව අපේ මුොහොදට ඇතුළවීමට යෝග්‍ය තත්තේ තිබුණේ නෑ කියෙනෙ කිතා පැහැදිලී නෙනේද. ඒවගේ අවස්ථාවක චාත්‍යන්තර මුහුදේ සිටයි ආධාර ඉල්ලන්ට අවශ්‍ය. නමුත් මේ නැව අපේ මුහුද ඇතුළට ගෙනාව. අපේ වරා ආසන්නට ගෙනවා. දැන් මේ නැව නිසා අපේ සමුදුර දූෂණෙට ලක් කලා අවසන්. අවසන්කිවට අවසන් නෑ. තවුරුදුූ සීයක්. හන්සියත් අතර කාලයක්ං මේ බලපෑම තිබෙන්ට පුළුවන් කෙනක තමයි පරිසර විශේසක්ඥො මතිය මේ නැවෙන් අපේ මුහදට එකතු වූ දූෂකකාර්ක ප්‍රමාණය මෙට්‍රික්ටොන් අසූදා හක් විතර වෙනවා. මෙට්‍රික්ටොන් අසූදාහක් තාම එකතු කරගෙන තියෙන්නේ මතකතියාගන්න මට්‍රික්ටොන් එක් දහ හාර්සිය හැත්තහතරයි හොඳේ තාගත්ත හැකින තත්වේ නේද මොන තරම් ප්‍රමාණයක් අපේ මුහදට එකතු වෙලාද කියලා නේද දැන් මේ මහා විනාශය වන්දියකින් තක්සේරු කරලා අදාළ නැව් සමාගමෙන් ඉල්ලගට ඕනේ හැබැයි ඒක ලැබුණාය කියලා මේ වෙච්චිදේ ආපසු කැඳවන්ට බෑ නමුත් ඉතින් වන්දිී හරිියපා යයිනේද ඩොලර් වලින් වන්දිය ලැබුණයි කියලා මේ මහාසා මුද්‍රිය දූෂණය යි යතාතත්වයට පත් කරන එක හිතන තරම් ලේසි පාස් වැඩක් නෙමේ නමුත්වන් දේ වැදගත්ම වෙලාවෙනේද. නැව ගිලිලා අවුරුදු දෙකකට ආසන්නයි ලබන මාසේ දහ නමවෙනි දට ඒ කියන්නේ මැයි දහනමයට පෙර නඩු පවරන්න ඕනකට කියන්නේ කාලාවරෝධ නීතිය කියලා එ නීතියටටන අවුදු දෙහකට සල නඩුදාන්ටඕනේ දැන් අද ඉඳලා තව ඉතිර වෙලා තියෙන්නේෙ දින තිස්නවයයි මේ දින තිස්නවේ ඇතුලට ඔ එක්්‍රස් ෆීඩ ස් කියේන සිංග්පුරු සමාගමට නඩුදාන්ට ඕනේ. මේ සමාගම බංකලොත් නම්. නැවේ රක්ෂණය හිමි සමාගම ඔවු. ඒ සමාගම තියනෙ ප්‍රරිතාාන්නේ ඒකෙන් වන්ති ලබාගන්නට පුළුවන් දන්නවද දැනට ඇස්තමේන්තු කර ඇති වන්දිිය. ඇමෙරිකානු ඩොල බිලියන හැයි දසම හතරක්. මේ දෙවැනි කොට සොහන්ඳේ ඇමරිකානු ඩොල බිලියන හැයි දසම හතර. මේකත් මේ සමස්ත වන්දිය නෙවෙයි හොදේ සමස්තවන්දිය ඇමරිකානු ඩොල බිලියන තියහකට වැඩි. ඒම තමයි පරිසර යුක්ති කේන්ද්‍ර පවසන්නේ අපි මේ ඇමරිකානු ඩොල බිලියන දෙකයි දසම නමයක් පොලියටයිනෑයටයි සිංගමන් යදිනවා නේද එහෙව එක අවුරුදු දෙකක් පුරා මේ නැබට නඩු දාලා ඇමරිකානුඩොල බිලියනැතිහ කෙසේ වෙතත් නේද දහයත් පැත්තකින් කියයලා අඩ්ඩුම ගානේ හයි දසම හතරවත් ගන්න උත්සාහ කරලා නෑනෙ නේද අද වෙනකම් බැරිවෙලානි දැන් මේ දවස්වල මේ නඩුවදාන්නේ කොහේද කියලා ලොකු විවාදයක් කරිද දවස් තිස්නම යිතියෙන්නේ දේශපාලල බලාධිකාරයයි නීතිපති දෙපාර්මේන්තුවයි කියැන්නේ සිංගප්පුූරයමු. එහහි නඩු දා කියලා මොකද මේ කැබිනට්ටුව තිීන්දු කළලාලු සිංගප්පුරේ නඩුවදාමු කියලා හරිදි දැන් සිංගප්පුරේ නඩුදාන්න නම් සිංගප්පුරු නීතිීකඥ සමාගමකට ඩොලර් ගෙවන්ට ඕනේ සිංගප්පුූරුවට මෙහේ සාක්ෂිකාරයෝ අර යන්න ඕන සමහර විට නැවින් ලැබෙන්න්න පුළුවන් ඇමරිකානු ඩොල බිලියන දහයට වඩා මහා සතු බිස්නස්ස එකක් වේ විනේද ඔය සිංගපපුරු නීතිීඥ සමාගමට හෙම ගෙවල සිංගප්පුරු වට ඒතින් වට අත් දෙකක් ගහලන එක නේද මේ වන විට මේරට නී ති විශාරදී බොහෝ දෙනෙකු පෙන්වා දෙවා මේ රට තුළ නඩු පැවරීම තමයි ඉතාම වාසිදායක කියලා මේ අතර තුර මෙතෙක් ලෝකයේ සිදූ භයානකම රසායනෙක අනතුරවන අරචවිනොල් සහ බෝපාල්. යනතුරු දෙකම ගොඩ විිමසිද්ධ වනේ ඒය අනතුර දෙකටත් වඩා මේ අනතුර මුහදේ සිද් වෙච්චි යනතුර අතිේශය භානකයි. දිින තිස්්නම ඇතිේ නෙකරණ දෙයක් කරන්නට නේද. ගෙවුණු අෞරුදු දෙක පුරාම මහා කමිටුක්තෝගේ කුද්දාගෙන තාම වන්දිගන නඩුුවත්දා ගන්ට බැරිවෙලා ආ නැත්තම් නඩුදාන්ට වුවමනාවක් නැතිද කියන ප්‍රශ්නය අද ටෙලිවයක් කියිය මතු කරනවා. මේකට මේ රටේ දේශපාලල බල අධිකාරිය සේම නීතිපති දෙපාර්තුමේතුව ද වග යතුයි ඔ. ම. ොල බිලියන දෙකයි දසම නමයක් අIMF නය ඉල්ලලා සිංගමනේ යන වෙලාවෙේ ඇමරිකානු ඩොල බිලියන දහයක වන්දයක් ලබා ගැනීමට සටන් කරන්නේ නැත්තෙම සටන අතයටින් ගලා යනහින්දද දන්නේ නැතිියෝ කියමින් ඔන්න අද ටෙලිවැකිය අවසන් කරනවා තව එකක් මේක මේ දේශපාලන බල අධිකාරයේ සහ ඔය අදාළ නීති අංශවල නිද්‍රාශීලී බවන නෙවෙයි. හොදේ අකාර්යක්ෂම බවත් නෙවෙයි හොඳේ අපේ උ ඩොර් සුවන්ඳළඟ නින්දයන්නේ නැති බව ඉතිහාසයේ ශාක්ෂිතියෙනවා ඕන තරා ආණ්ඩුවේ මාධ්‍ය මර්ධන වැඩපිළිවල ෙලා දකින බව විපක්ෂනායක සජිත් ප්‍රමදාස පවසනවා විවිධ අනපනත් ගැෙනීමින් මාධ්‍ය තමන් වෙත නතුකර ගැනීමේ උත්සාහයක ආණ්ඩුව නිරතවන බවටයි පොහොච්චෝදනා කරන්නේ ඒ අද විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ්‍රස්ත විරෝධී පනත තවදුරටක් ශක්තිමත් කරන්න. විකාශන අධිකාරී පනතක් නිර්මාණයකිරීම උත්සාහැපිල බඳ අපට තොරතුරල් විද. නෑ ොකදේ විකාශන අධිකාරී පනතිෙන් කරන්නට අහස් කරන්න. අපේරටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත්වීම ප්‍රධාන කුළුණු තුනට විදායකට වවස්ථාදායකට අධිකරණයට අමතර ශක්තියක් ලබාදන්න හතරවෙනි කුළුුණ නිදහස් මාධ්‍යය. විකාශන අධිකාරයක් හරහා. ඥ්‍යාමනය කිරීමේ අරමුණින් මාධ්‍ය මර්ධනයකට මේ රජය මුලපුරමෙන්ස් සිටිලි. විශේෂන්ම ප්‍රචාචන්ත්‍රවාදී ක්‍රමවේදය අගේන. අප සිරු දෙනාම් මේ මාධ්‍ය විරෝධී, මාධ්‍ය මර්ධනකාරී. විකාශන අධිකාරී පනතට සහ මුලින්ම විරුද්ධවන්නට ඕන. නිහස් මාධ්‍යයක් නොමැතිතැන රජවන්නේ ප්‍රජාතන්ත්‍රවාදය නොව ඒආධිපතිත්වයයි. ආග්ඥාදායකත්වයයි, තනිපුද්ගල ප්‍රජාතන්ත්‍රවාදී ශ්‍රී ලංකාවේ එයට අපට කිසිසේත්ම ඉඩක් ලබා දෙන්නට බෑ. යල සහ මහකන්න දෙකට අමතරව ඉදිරියේදී තවත් අතිරේක කන්නයක් වගා කිරීමට පියවරගන්නා බව අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. මෙ අතර කුකුල් මස් සහ බිත්තර අලබිය පිළිබඳව ඇත්තේ තවමත් ගැටලු සහගත තත්ත්වයක්. පිළබඳව අද ව්‍යාපාර්කීන් අද හස් පල කලා මේ අවස්ථාවේ අපි හිරන්්ඩෝඕනි පරිභෝකයක් ගැනෙන වු දෙකට පස්ස තමයි අවුත් අවුදු සමණන්න ඔඋන් ලෑස්ති වෙන්නේ ඔය වැඩින් කැමැත්තා අත්දක්කවා දේශේ බිත්ත්‍ර පරිභෝජනය කරන්න සජය විසින් පවල්ලාතිීවා දැන් පනවාතීන්වා ගැසත්පත්ත්‍රයක් සුදු බිත්තරයක් පියල් හතුලිස් සතරතත් රතු බිත්තරයක් පියල් හතුලිස් සහිට අත්තිනක විශේෂෙන් ො විරෙන්ඳදුන්ස සිල්ල වෙනදුුවෙන් පින් ඉල්ලා සිරෙන්නේ මිලට විුණන්ඩ රජයේ නීති කඩන්ඩපා පාලන මිට විිතර අලිිය මක කලුකඩයා බිවිම් පවතිව අලුතුන් වරුම් පත්වෙලා තියනවා තැනටත් ප්‍රචරය යනවා බිත්තරක් පල පනයි පනස් පායි හැට විකුණ කිය මේ ආසාධාරනයි නීති විරෝධී කියවක් කරන්නේ උස්සව සම නිසා කොුල් මස්ට ඉල්ලු වැඩවිලා යෙනවා මසයිත සීත කල කොකුල් මස් විේෂෙන් සිල්ර තු ඉල්ල වැඩිමිට ිකුණන් ේපා මොත පාරිෝකය මේක ඇත්ව මනි දීගනීම ඇත්වයි එතකොට අපිට කුල්මස් ිුණ ගඩ ැවිව සතල කොුල් ම රුපියල් එද තුන්සිය. එදස් තුන්ේ පනාහතරේ අලි කරන්ඩ ඒමිලට අලිවි කරඩ පුළුවන්. අප චැමෝගේ වැවගකීම තමයි පාරිබෝකයන්ට සහන මිලට, සාධාන මිලට නිස්පාධනර් ලබාදීම. මේ අතර යල මහකන්නවලට අමතරව ඉදිරයේදී තුන්වන කන්නයක් ලෙස අතිරේක බෝග වගාව ආරම්භකිරීමට පියවරගන්නා බව ක්‍රිෂිකන් මමාත්‍යය මහින්ද අම්මර වීර පවසනපා අපි දැන් කන්න දෙකක් වගා කරනවා. අපි කන්න තුනක් වගරන්න අපිතර තුන්වැනි කන්න මේම බියෝග මැද දෙමනත් අපි වගා කරන්නට යුතු කරන ඒ පලවෙනි මතාවරද මේ යාල කන්නේෙන් පස්සේ අපි ආරම්භ කරනවා ඒ තමයි. අතිරේක බෝග වගාවට මේග මතුර යුදවාගෙන දැන්ටමත් අපි සැල්සුම් කල තියෙන මුන් ඇට ඇතු අතේක බෝග වවාගරන්න ව. ආධාරුපකාර ලබා දෙනවා. එසේම ගොවිජනතාව මෙවර මහකන්නේ දී නනිලාගත් බඩ ඉරුංගුව අස් වන්න ගබඩ කර පවතින්නේ නම් ඒවා වහම අලවි කිරීමට පේවරගන්නා ලෙසද. ක්‍රෂිකන් මමාත්‍යවරයා ගොවිජනතාවෙන් ඉල්ලා සිටියා. බඩ ඉරංගූ අපිට අවශ්‍ය ප්‍රමාණය ලැබෙන නැත්තන් ඊළඟට අපිට ආනානයනය කරන්න සිද් වෙනවා. මොකද සත්තාහාර සැපීමේ වගකම් අපිට පැවරලා තිබෙන. එනිසා අපි මේ වෙලාවෙත් කියන්නේ බඩඉරංගූ සැස්කරගෙනින් එපා. තියන. සංචීත වෙනදපුොලට ඉතාෙක්මනින් නිදහස් කරන්න. අපිේ තවට මදිවෙන ප්‍රමාණෙයට කගුල්ලන්ට අවශ කෑමල්ල පදානංගයක් වන බඩයනූ ගෙන්න්න අපට සිද් වෙනවා. මේ අතර පද විශ්‍රීපුර ගවිංවිධාන හයක් එක්ව. අද පෙරවරුවේ පදදිවිශ්‍රීපුර, ප්‍රදේශ ලකම් කාරයාලේ ඉදිරිපිටදී විරෝධතාවයක් සංවිධානය කර තිබුණා ඒ නිසි කලට යලකන්නේ වග කටයුතු ආරම්භ කිරීමට, නොහැකි තත්වයක් මතුවීමත් සහ තවත් ගොවි ගැට ලුකිහිපයක් මුල් කරග නිමෙනුයි. ඒදී සහකාර ප්‍රාදේශය ලේකම්වරයා විරෝධකාරුවට ප්‍රදේශය ලේකම් කාරයයාලයේදී සාකච්ඡාවක් ලබාදීති පෙනවා. එම සාකච්ඡාව අවසානයේදී මේ මස දාහත්වනදා පදවිශ්‍රීපුර ගොබීන්ට කන්න රැස්වීමක් ලබාදීමට පාදේශය ලේකම්වරයා සිය කැමැත්ත පලකරති පෙනවා. එම තීරණයත් සමඟ අදාළ විරෝදධතාවය තාවකාලිකව නවතාදැමීමට ගොවි සංවිධහන කටයතු කරතිබුණා. උත්සව සමයත් එක්ක බොහෝ අවස්ථාාවලදී කූට වෙළඳන්, මිනිස් පරිභෝජනයට සුදුසු නැති ආහාර අලවිය ජයටම කරනවා. හැමදාමත් සිදුවන මේ ජාවාරම නතර කරන්න. මෙවරත් පාරිබෝගික කටයුතු පිළිමඳ අධිකාරිය සහ, මහජන සෞඛක පරීක්ෂකවරුන් වැටලීම් ආරම් කරලා. උත්සව සමයේ දිවන පුරා ඇති වළඳසැල් සහ ආපනශාලා පරීක්ෂාකිරීම මෙදිනවෙල සිද වනවා. උත්සව සමේ පරිෝකික කටයතු පිළිමඳ අදිකාය මෙවන විට වැටලීම් එත් දහස් හයිසේ හැටක් සිදුකර ඇතිබවයි වාර්තාාවන්නේ. මජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මෙමන විට වෙලදසැල් තුந்தදහසකට අ ප්‍රමාණයකට එරෙහිව නඩු පවරතිබෙනවා. මජන සෞඛ්‍ය රරික්ෂකරන් වල පටිය නගගේ. වන්සල් හදිසි පරික්ෂාවක ලක්කර . රක්ෂ . සහ සෙල්ලර වෙලද සල් රසක්ම පරීක්ෂා කර ඇති අතර එහිදී කල්ඉුත්තු ආහර ද්‍රෝ්‍ය රැසක් සහ පරිෝචනයට සුදුසුන් ඇති ආර ද්‍රව්්‍ය විනාශ කරන්නට කටයේතු කරත බන. මෙම පරක්ෂාවවිදේ වලදුන් දාසේදනකුට එරෙහිව යිතික පීවර ගැරීමට මහචර සෞඛ පරක්ෂ නිරද හර ට තු කරතිුණ. ඉර.

උත්ස සමේ පරිභෝගකින් රවට රම් මිනුම් උපකරණවල බර වෙනස්ොට බහන්්ඩ අලි කල ව්‍යාපාරික සාථන වැටලීමට කිරුම් මනිනම් දෙපර්තමේතු නිල හරින් කටයතු කරතිබුණා ැබුණු පැමිණි මතයි ම පරක්ෂාව සිදු කරතිබුණ ආරබල ප්‍රමිතිය සොයා ගාලේ මහජරු ස ෞක්කිපරරික්ෂකවරුන් වැඩලීමක් සිදු කරතිබුණා. මෙ අතර ක குணෑகள மதிலாந்தந்து ප්‍රதேේශ, ිත්තර வி්‍යාපාරිக்க கூු වැඩமிට பிත්තර அලவிக்கරண ට பாරිபෝகிක கட்டේතු පිළිබந்த අ அதிகකාரியයට පැමலி க் ැබේති . ුව ්‍රිය ட்මක වූ ප பாරිபෝගක ටේතු පිළබந்த திக்காකාரி நிරதாரி. පாய் ூ க்குගේ மார்க்கேன் ිத்தர அලவிக்கරண மில சோයා வலவா. පல் පனස් பහக்க முதலකට එම பிතර ්‍යயாපරිக்கயா ිත්තர அලவிකර ඇතිබවட்டයි தொොතුර ஆனாவரேුණே. එමවැற்றලීම සිதுකිීමගේ අවස්ථபී மாන්තිப ට සහ நிලදகரிින්ට. මස්ථාන පිරිசாක් මෙලස හதா කලා. ඔ ජනමා. ර ප . මාද ට ලම පොලිසි පරිගෝයි ආතිකරගද හෙමම ඔයා ඕ රජ රට්ටකම්මක නෑ ඔයි කොල්න් සල්ියෝල මේ මාධදට බල පෑම් කරන්න බෑ. ම හම ිකිනීම වෙනනවාේ වෙත පනස් පාර කාඩත්තිකවන් ගරන්ටම අතල සයින ද මත්ත දැනුවත්වන දරවත් ඒක වන්නඩබෑන ැව කම්පලේන් නෑ නොකොල කරන්න එත්ත හට ම ම න හෙවවාත් ද ගෙන වාරද මමයි කරන්න. මෙහිද වැඩි අධනයක්ක් කොම කල්ලා තිබෙන්නේ වැඩිමිනිට බහන්ඩ අවිකිරීම මිල ප්‍රදශය ොකකිරීම ාණඩොර තිබෙන තොතුරු ැස්කරීම පාර්භෝගැන් ගොමගැවීම සහ වගින් සසාතික ලබා නදුමහ ිපත් ලබා නොදීම. අභිත්තර සම්බන්ධයෙන් මේ වෙනට බිත්තර සංවා තබයි ගැනීම වැඩිමිනිට කිරීම යැ කාරණ සම්න්ධෙන් වැඩි අවධානයක් කොම කරලා ඒ සම්බධය ශලි සිදු කරල බ. දැන්රටවට පුවත් කිහිපයක් කැටයෙන්. ගල් බස්නවතුන් පොලේ ලීක්ස් ගෝව ඇතුළු එළවළුුවර්ක වගකරත වෙන බස්නැවතුන් පොළස සැඇති ්‍රීරෝත රත ගලි රේතුරන්ගේ මොලිකත්වෙන් මෙමබගාවන් සිදුකර ඇතිබවයි වාර්තාාවන්නේ. රාවසා උත්සවි නිමිත්තින් උපවාසයත් හැරීම ස්ථර උත්සවයක් පසකෙදා හැටන් මූලස්ථන පොලසිද සිදු කරුණා හැටන් මූලස්ථන ප්‍රානොලස් පරික්ෂක රංජිත් ජයසයනකගේ උපදෙස්පරිදි මෙය සිදු කරුණයි. சுவாபாவிக்கு பரிச்ச விநக்கරமேன் அவறு பத்தල් ැனிம் செய்தது ක පුදகளின்ලින් දස්සදිනකුව අතරකට කනැති ෙනවා ඒ හවත් විශිෂ්க்காකා ල கா நிலதகரிටாது த்துக்கට அුවසිதுக்கළ வலிීම. බண்டලබතු ார்ගේ දෙක්කරව ප්‍රදේදී ්‍රද රතයක් අනතුරක ලක්වතිெෙනවා. මෙැහිී ரரோද රත ஆඩියක සේ පහක පමණ ප්‍රපතාකට පෙරල ති බවයි වාර්තාාවே. அතුரின் ල තුර ද ල மூலிි හට තුළත් කරතිබෙනවා. රත තිබූ දෂයක් නතුරට ේතු පොலிே පවසන්න. බදුලසිට ල සිට කො දක්වා හනිී වූ ොට රොතයක් මාර්ක නිපතිර පැන, අඩ සියක පමණ ප්‍රපාතිකට පෙරලීමෙන් අ තුරක් සිදවතිබො ඒ හපොතල හගල් ප්‍රේද. අන්තුර ො රොතේතුර සහ ත් පොත් ලෙකතුර ලබ ේත ල ොිකර හට තුළත් ක ැති බයි වාර්තාාවුණේ. තුපක ஹෙரோයි ප්‍රவாහனை කමින්ன் සි පුදற்ககளுக்குෙ கூ පොலிසි අத்த ரංங்கට ෙනතිබෙනවා,සිද්ධ සம்பந்தின் கொොகா வவ போොலிசியவ் ளதுரு விමර්ஷ්ண සිදු කරනවා. கொොகாව පොலிසි සිදු කළ තවත් වැලීමකද නීතිවිරධී මත් පැන් සහ ගஞ்ச සොයා ැනීමට හැකිවතිබෙනවා. மත්‍ර விසාහ දடමස් ජாவாමට සම්බන්ந்து காந்தාවක அத்தரங்கட்ட කැනීමට தேபதும போොலிீசிய கටයතු කරතිබෙනවා ඒ කොදුරුවාව ප්‍රදේශේසිදු කළ වැටලීමකද මෙහිද මෙරට නිෂ්පාති ගිயாාවவைக்கහිපයක් போலிசிசிய බஹரிයට ගෙනතිபலாம். ොත්මග සියත රාත්‍රී පෘත්ති විකාශය නිමාවට පත්වනවා යළි අප ඔබහමුවන්නේ හෙට උදස්සන ප්‍රෞෘත්ති විකාශය සමගින් ඔබට සුපරාත්‍රයක්. දෙනපතා අුත්වේඩියෝ සහ ප්‍රවෘති නැරමිීමට එහත බටන එක ලික් කර සත TVව ස්බස්කරයිබ් කරන්න. හිදෝගන ලල්ල දනකන්න මෙම සීනෝතෙක් කරන්න. .